ආයුබෝවන් සුබ දවසක් අද ආරංගන විශේෂ වීඩියෝ එකක් මේක ගුරු මුෂ්ටියක් තුවන්නේ වැරදි මොකද දීර්ඝ කාලයක් මම මගේ අත්දැකීම් සහ මේක ඇත්තටම පොත්පත්වල මේ වගේ දේවල් නැහැ හොයාගන්න ගොඩක් අපහසුයි මෙහෙම දෙයක් හොයාගන්න පොත්පත් වලින් ඒ නිසා මගේ දැනුම මම ඔයගොල්ලන් නිර්ලෝභීව ලබා දෙන අවස්ථාවක් විදිහට අදහ දුන්නන්නට පුළුවන් කොහොමද අමනුෂ්‍ය දෝෂ කෙනෙක් ජම්ම පත්‍රයෙන් නිවැරදිව දකින්න කියන එක මේක ගොඩක් කලාර මේ වගේ අමනුෂ්‍ය දෝෂ දකින්න පුළුවන් වරම්ලාභීට එහෙම නැත්නම් අදිමාංශික හැකියාවන් වගේ තියෙන අයට නමුත් මම අද කියලා දෙනවා ඔයගොල්ලන්ට මේක ජම්ම පත්‍රය තුලින් දකින්න ආකාරය පොඩ්ඩක් වටා පිටාවේ සද්දෙහි මම මේක රෙකෝඩ් කරන වෙලාවේ ටිකක් තදබල විදියට වර්ෂාපතනයක් තියෙන නිසා පොඩි නොයිස් එකක් වටෙන් ඇහෙන වෙටි ඒ ගැන මුලින්ම සමාව අයදින ඔබෙන් මොකද වටේ පිටේ තියෙන සද්ද පොඩ්ඩක් වැඩි ඒ නිසා සමාව වෙන්න පොඩ්ඩක් ඒ ගැන ඔබට ක්ලියර් නැත්නම් ඉතින් ජම පත්‍රයෙන් කොහොමද අපි අමනුෂ්‍ය දෝෂ බලන්නේ කියන එක ගැන මම මුලින්ම කියන්නම් සමහරු අමනුෂ්‍යෝ නැහැ වෙනත් බාහිර බලවේග නැහැ කියලා හිතන එහෙම හිතන අය හිතන්න මොනවා හරි මනසට බලපාන මානසික පීඩනයක් ඇති වෙනවා කියලා මේ පිළිහිටීම් නිසා ඉතින් මේක අමනුෂ්‍ය දෝෂ හෝ ඒ දේවල් පිළිගන්න අය අමනුෂ්‍ය දෝෂ විදිහට මේවා දකින්න එහෙම නොහිතන අය මේ කාල වකවාණු වල මෙහෙම තියෙන අයගේ එක්කෝ අධිමානසික හැකියාවන් නැත්නම් මානසික ප්‍රශ්නයක් මොනවා හරි මනසේ ඇති වෙන ව්‍යාකූලතාවයක් මෙහෙම අයට ඇති වෙනවා කියන එක ඒ පැත්තෙන් හිතන්න කොහොම හිතුවත් දෙකම එකක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. ඉතින් මුලින්ම ප්‍රධානම දේ තමයි මම මේ ග්‍රහයින්ව හඳුන්වන්නම් මම කිසිම ලග්නයක් ගන්නෙ නැහැ මැද්දට. මම මේ දේවල් වලට බලපාන ප්‍රධාන ග්‍රහයෝ විදිහට හඳුන්වන්නම් රාහු ඊට අමතරව කේතු මේ දෙන්න තමයි විශේෂ වශයෙන්ම අමනුෂ්‍ය දෝෂ වලට බලපාන්නේ. එම්පසු කුජ මේක සාමාන්‍ය යක්ෂපැත්ත කියන කොටස නියෝජනය කරන්නේ කුජ ග්‍රහයා. එතකොට මේ ප්‍රේත දෝෂ වගේ දේවල් තමයි ගොඩක්ම වෙලාවට ප්‍රේත දෝෂ ආදී දෝෂ තමයි මේ රාහු කේතුගෙන් කුජ හරහා සම්බන්ධ වෙනකොට ගොඩක් යක්ෂ දෝෂ වගේ දේවල් වලට යක්ෂපැත්තට සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඉතින් ඒ වගේම තමයි සෙනසුරු ඊට පස්සේ බලපානවා මේ දේවල් වලට. ඉතින් මේ හැමදේම බලපානේ මනසට නිසා ගොඩක් වෙලාවට මේ සඳුත් සමග බැඳීම හේතු කාරණා වෙනවා මෙම අමනුෂ්‍ය දෝෂ සඳහා. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ සඳු කියන ග්‍රහයා සමග යෙදෙනවා නම් කේතු. මේ කේතු සාමාන්‍යයෙන් නවාංශකයේදී සඳු සහ කේතු අතර කොටු හතරකවත් ආසන්නතාවයක් තියෙන්න ඕනේ මේ යෝගේ සෑදෙන්න. නැතු එක කොටුවක සඳු කේතු කින්දියක් කියලා විතරක් මදි. මේ සඳු කේතු දෙදෙනා එක කොටුවක ඉඳියොත් මේක අමනුෂ්‍ය බලපෑමක් ඇති වෙන තත්යක් ඉදිරිය හඳුන්වන්න පුළුවන්. මේක සමහර අවස්ථාවල කෙනෙක්ට මේ අමනුෂ්‍ය බලපෑම් කියන එක කොටස් දෙකකට යෙදෙනවා. සමහර අවස්ථාවල යටපැත්ත බලවේග, ඒ කියන්නේ පිම් මදි බලවේග ඇතුල් වෙලා කරදර කරන අවස්ථාත් තියෙනවා. හොඳ පුණ්‍ය ශක්තිය සහිත බලවේග යම්කිසි වරම් මට්ටමකින් ඉතා කලාතුරකින් හොඳ ප්‍රතිඵල දෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් මේක හොඳ නරක තේරුම් ගන්න ගොඩක් අවස්ථාවල ජම්පත්‍රයේක මේ පිහිටීම තිබිච්ච ගමන් කෙනෙක්ට බෑ. නමුත් මේ පිහිටීම තියෙනවා නම් බොහෝ දෙනෙකුට අමනුෂ්‍ය බලපෑමක් තියෙනවා කියන එක ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. ඉතාම ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදියට සහ යම්කිසි විශ්ව ශක්තිය එහෙම නැත්නම් මානසික ශක්තියන් සහිත ජ්‍යොතිෂ්‍යවේදියෙකුට හෝ එවන් හැකියාව සහිත අධිමානසික හැකියාවක් සහිත කෙනෙක්ට විතරයි මෙම බලපෑම හොඳ විදිහටද පවතින්නේ එහෙම නැත්නම් අශුභ පැත්තකට කියලා දකින්න පුළුවන්. ඉතින් ආධුනිකයෙ විදිහට ඔයගොල්ලන්ට මේ සඳු කේතු බලපෑම තියෙනවා නම් ගොඩක් දුරට ඒක වරම් ස්වභාවයක් හෝ අමනුෂ්‍ය දෝෂයක් නිසා ගැටලුකාරී තත්ත්වයක් වෙන පිහිටීමක් විදිහට හඳුන්වන්නන්න පුළුවන්. ගොඩක්ම මේ සඳු කේතු බලපෑම් අටවැන්නට සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඒක අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ වගේම දොළොස්වැන්නට සම්බන්ධ වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම තියෙනවා. මේ 8 12 වගේ තියෙනකොට ටික වරම් ස්වභාවයට එන්න පුළුවන්. සඳු කේතු වගේ පිහිටීමක් 6 වෙන්නේ තැම්පත් වෙලා තියෙනවා නම් අමනුෂ්‍ය උපද්‍රව හරහා ඇති වෙන නිදන්ගත රෝග තත්ත්වයක් ඇති කරන හේතුවක් වෙන්නට හේතු කාරණා වෙනවා. ඒ වගේම අනිත් මොනම තැනක මේ කොටු 12න් කොතන තිබුණත් මේක එක්ක වරම් ස්වභාවයකට හෝ අමනුෂ්‍ය දෝෂ හේතුද ඇති වෙන අසනීප මානසික පීඩා තත්ත්වයකට ඇති වෙන්නට පුළුවන්. ඉතින් මේ සඳු කේතුගේ යෝගි පවතින අයට ගොඩක් වෙලාවට මේකේ මේ ප්‍රතිඵල බහුලව ලැබෙන්නේ සඳුගේ සහ කේතුගේ කාලවකවානුවල. ඒ වගේම රාහුගේ කාලවලටත් මේ තත්ත්ව වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රාහුගේ කාලවල තමයි රාහුගේ සඳුගේ කේතුගේ කාලවල තමයි මේ සඳු කේතු බලපෑම තියෙන කට්ටියට ඒක ඇති වෙන්නේ. මේ තත්ත්ව ගොඩක් වෙලාවට මියගිය ඥාතීන් හරහා ඇති වෙන බලවේග, ඒ වගේම තමන්ගේ නිවස ආශ්‍රිතව ඇති වෙන මියගිය අයගෙන් ඇති වෙන බලවේග වගේ දේවල් හරහා ඇති වෙන දේවල් ගොඩක්ම මේ වගේ සඳු කේතු තියෙන අයට අර කොඩි වින අනවින වගේ දේවල් වලින් ඇති වෙන බලපෑම් වලට වඩා තියෙන්නේ තමන්ගේ මියගිය ඥාතියෙකු හරහා ඇති වෙන
බලවේග තත්ත්වයක්. ඉතින් ඊට පස්සේ මේ වගේ තවත් ග්‍රහ යෝගයක් මම හඳුන්වන්නම්. ශනි කේතු හරහා ඇතිවෙන තත්ත්වය. මේ ශනි කේතු හරහා ඇතිවෙන තත්ත්වයේදී ඇතිවෙන්නේ ගොඩක්ම මේක පැති දෙකක් තියෙනවා. මේ ශනි කේතු බලවත් යම් කෙනෙක් පිටියොත් සමහර අවස්ථාවල පෙර භවයෙන් අරන්ගෙන සහජ දැනුම් පද්ධතියක් පවතින ඉතාමත් විශිෂ්ට නුවණක් සහිත කෙනෙක් බවට පත් වෙන්නත් පුළුවන්. නමුත් මේ සෙනසුරු හෝ කේතු දුර්වල වෙලා ඉඳලා මේක පැවතුනත් ගොඩක් වෙලාවට මේ වගේ අයගේ නිවස ආශ්‍රිතව නිවාස දෝෂ තියෙනවා. ගොඩක් වෙලාවට කොඩි වින අනවින හූදියම් වගේ දේවල් වලට ලක් වෙච්ච අයගේ ජම පත්‍රවල මේ ශනි කේතු පිහිටීම තියෙනවා. හතරවෙනි භාවයේ මේ වගේ ශනි කේතු ඒ වගේම තමයි සඳු කේතු වගේ පිහිටීම් තියෙනවා. නිවස ආශ්‍රිතව ඇති වෙන භූමි ආශ්‍රිතව ඇති වෙලා තියෙන දෝෂයක් එන්න පුළුවන්. ඉතින් සමහරු හිතන්න පුළුවන් අපි කවදාවත් කාටවත් කරදරයක් කළා නැතුව අපිට කොහොමද මේ වගේ කොඩි වින හෝනියම් වගේ දේවල් එන්නේ කියලා. සමහරවට ඔබට කරපු දෙයක් නොවෙන්න පුළුවන්. ඒක ඔබ සමහර මිලදී ගන්න වෙන්න පුළුවන් නිවාසයක්. ඒ නිවාසයේ කාලාන්තරයක් තිස්සේ වන් දෝෂයක් තියෙන පුළුවන්. එතකොට ඒක ඔබේ අපල කාලයකට ඔබට බලපානවා. ඉතින් මේ වගේ සමහරුන්ට ඒ වගේ දෝෂ තියෙන ගෙවල් වලට යෑම සිද්ධ වෙනවා අපල කාලවලදී. ඉතින් ඒක දෛවානුකූල වෙන දෙයක්. මේ ශනි කේතු කියන පිහිටීමත් මොන පැත්තේ තිබුණත් මේ වගේ දෙයක් තියෙන. ඒ වගේම 12 8 4 කියන පැතිවල කොටුවල තිබිද්දී ගොඩක් වෙලාවට මේ ශනි කේතු හරහා ඇති වෙනවා මෙවන් තත්ත්ව. ඉතින් එතකොට ඉක්මනටම එමන් ශක්ති දින කෙනෙක් කරහා එම පරීක්ෂා කිරීම සිද්ධ කරන්න. ඉතින් ඒ වගේම තමයි රාහු කියන ග්‍රහයානම් මොන භාවයක සිටියත් සාමාන්‍ය 8 12 වගේ භාවවල ඉන්නකොට එම කාලවකවානුල අමනුෂ්‍ය දෝෂ වලට හේතු කාරණා වෙනවා. ඒ වගේම තියෙනවා තමයි එවන් දැන් මම කලින් කිව්වා වගේ දෝෂයක් තියෙන කෙනෙකුගේ කුජ ග්‍රහයා දුර්වලව යම්කිසි භාවයක තියෙන අනිවාර්යයෙන්ම යක්ෂ දෝෂයක්. ඒ කියන්නේ යක්ෂ කියන කාණ්ඩය හරහා ඇතිවන දෝෂ තත්ත්වයක් වැඩි දියුණු වෙන්නට හේතු තියෙනවා. මේ කුජ දුර්වල ඉන්නකොට යක්ෂ දෝෂ ඇති වෙනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ස්ත්‍රී පාර්ශවයේ කෙනෙක් ගැන රාහු ග්‍රහයා සමග චන්ද්‍රයා සිටිනවා නම් මේක පිළිමයටත් පොදුයි. නමුත් මේක ගොඩක්ම බලපානවා කාන්තා පාර්ශවයේ සඳු රාහු වගේ ඉන්නවා නම් ගොඩක් වෙලාවට අමනුෂ්‍ය දෝෂ ඇති වෙනවා. කලු කුමාර දෝෂ වගේ ස්ත්‍රීන්ට සම්බන්ධ ගොඩක් දෝෂ ඉක්මනට හට ගන්නවා මේ සඳු රාහු ඉන්න ජම්මපත්‍ර හිමි කාන්තාවට. ඉතින් මේ සඳු රාහු වගේ ඉන්න හඳහන් තියෙන කාන්තාවන්ගේ විශේෂයෙන්ම ඔසප් අක්‍රමවත් වීම ඔසප් වල අධික වේදනාවක් හට ගැනීම වගේ තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් මම මේ මූලිකවම සරලව ඔයගොල්ලන්ට හඳුන ගන්න පුළුවන් යෝග තුනක් තමයි පැහැදිලි කළේ. ඉතින් මේ යෝග තවත් විසරණය වෙනවා. ගොඩක් සියුම බලන්න ඕනේ. ඒක ජ්‍යොතිර්වේදියෙකු ලවා ඉතාමත් හොඳින් පරීක්ෂා කරගන්න ඔබට ඒ ගැන මූලික අවබෝධයක් නැත්නම් එහෙම නැත්නම් විශ්ව ශක්තියෙන් හෝ වෙනත් වරමකින් වැඩ කරන කෙනෙක් කරහා මෙවන් යෝග තියෙන අය පොඩ්ඩක් බලවන්න අනිවාර්යයෙන්ම මේ දෝෂ තත්ත්වය හරියට හඳුනා ගන්න. ඉතින් මේ දේවල් තමයි ගොඩක් දෙනෙක් මේ වගේ දේවල් කියලා දෙන්නේ නැහැ. මොකද මේක අපේ ගොඩක්ම පුරාණ හෙළ ජ්‍යොතිෂයට සම්බන්ධ කරුණු. ඉතින් මේවා මම ඔබව කියන්නේ කවදා හරි මේවා අපිත් එක්කම වැලිලා යන්න පුළුවන්. අපිට මේ දේවල් ගුරු මුෂ්ටි විදිහට තියාගත්තා. ඉතින් මේවා මූලික කරගෙන තවත් ඔබ පරීක්ෂණ කළොත් ඔබට මීට මටත් වඩා දේවල් ඉගෙන ගන්න හැකි වෙයි. මොකද මේ විෂය ටිකක් ගොඩක් ගැඹුරු රසවත් විෂයක්. හොයන්න හොයන්න ආසිත නිසා හොයන්න හොයන්න අලුත් දේවල් හම්බ වෙන. ඉතින් ඒ දේවල් කළා ඔබ දැක්ක ඔබේ අත්දැකීම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔබට අවශ්‍ය නම් ජමපත්‍ර මෙවන් තත්ත්වයක් තව වැඩිදුර විශ්ලේෂණය කිරීම හෝ ජමපත්‍ර පරීක්ෂාවක් ඒ වගේම නැකත් සෑදීම් ඇතුළු සියලුම ජ්‍යොතිෂ කටයුතු සිදු කරගන්න අවශ්‍ය නම් විශ්වාසයෙන් මේ පහල තියෙන මගේ නම්බරයක WhatsApp හරහාම සම්බන්ධ වෙන. ගොඩක් වෙලාවට සාමාන්‍ය කෝල්ම මාංශ කරන්නේ නැහැ හදහන් බලන අවස්ථාවල. WhatsApp හරහාම ගන්නේ මට පසුව වුණත් ඒක අඳුනගෙන නැවත ඒ මැසේජ් එකක් හරි දාන්න පහසු වෙනද අනිවාර්යෙන් WhatsApp නම්බර් එක තමයි මේ පහල් දාලා තියෙන්නේ. ඒ හරහාම සම්බන්ධ වෙන්න දේ කියන දේ ප්‍රකාශ කරමින් මම මගේ අද වීඩියෝ එක නවත්වනවා. තවත් මේ වගේ වෙන අය උගන්වන්නේ නැති විශේෂ වීඩියෝ කිහිපයකින් අපි ඉදිරියේදී හමු වෙමු කියන දේ පවසමින් අද වීඩියෝ එක නවත්වනවා. ඔබ සියලු දෙනාටම දීර්ඝායු වේවා.